දුව මකරලක් නැන්ද ඉපදුනේ. ඔව් මකරලක්. දුවගේ අනාගතය අහන්නේ. මේ දුව ටිකක් හරි සැරයි නේද? ඒක තමයි. ඒක තමයි එහෙම සැර වෙන්නේ කේන්ති සැර වෙනවා කියන්නේ ඉතින් කේන්ති යනවා කියන එක තමයි. ඒකට හේතු තියෙන මේ කේන්දරේ කුජ හතරේ. ඔව්. නාම හරි මොරණ්ඩුයි. ඔව්. පියාටත් පොඩි අපලයක් තියෙන මේ කේන්දරේ. රාජෝගිකින් තමයි ඉපදලා තියෙන්නේ. ඒක නිසා ජීවිතේ බය වෙන්න දෙයක් නැහැ. අනාගතයේ ඇගේ මේ දැනට අවුරුදු 5ක ඒ රාෂ්ට්‍ර කපල කාලයක් තියෙනවනේ දරුවට. ඔව්. රාහු ලබනව දැන් රාහු මාදසාව යන්නේ. පොඩි ශාන්ති කර්ම ටිකක් කරන්න තියෙනවා මේ වෙලාවේ විභාග ජය ගන්න නම් මේ ගෝමේද මණිකක් පළඳින්න තියෙනවා වැටකෙය පැලේකට සාත්තු කරන්න තියෙනවා කාලි මෑණියගේ ආශිර්වාදය ගන්න තියෙනවා පළතුරු පූජාවක් තියෙනවා පොල් ගෙඩියක් ගහලා ආශිර්වාද ලබා දෙන්න කියන රාහු මාදසාවේ අපල කරන යක්ෂණිය කාලි යක්ෂණිය කියලා සඳහන් වෙනවා ජ්‍යොතිර්විද්‍යාවේ. ඒක නිසා ඔබතුමිය ඒ දේ කළ යුතුයි දරුවගේ අනාගතය වෙනුවෙන්. නැතුව අපි අනාවැකි කියන්න බෑ අපිට මෙහෙම එහෙම දෝෂ තියෙද්දි. බෑනේ දැන් අපල කාලයක් තියෙනවා රාහු මාදසාවේ වට සාන්ති කර්ම කොළොත් ප්‍රතිඵල අත්කර ගන්න පුළුවන්.